ජීවන බර දරා ගන්න බැරුව ජනතාව පීඩා විඳලා විලාප දෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැරීට අපට මන්දන පුද්ගලිකව මට මහා කම්පනයක්. ඒ වගේම මුළු ජීවිත කාලයටවත් රුපියලක්වත් හොරගම් කරලා නැති මම ඉන්න පාර්ලිමේන්තුවේ 225 දෙනාම හොරු කිව්වහම මට ඒ කම්පණය 10-15 ගුණයකින් වැඩි වෙනවා. ඇත්තටම මට අවසර දෙන්න මම සාපේක්ෂවසින් ඉහළ වැටුපක් ලබාගෙන ගෞරවනීය රැකියාවක් කරලා පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. කලක් විගණන සේවයේත් කලත් රජයේ ගණකාධිකාරී සේවයේත් සේවය කරලා මම ජවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගිහින් කළමනාකරණ පීඨයේ අවුරුදු 30ක් සේවය කළා. කළමනාකරණ පීඨයේ අවුරුදු 30ක් සේවය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් පාර්ලිමේන්තුව ආපු පළවෙනි වතාව මේ. ඒ පළමුවෙනියා මමයි. පවතින තත්ත්වය ගැන පුරා දින 3ක් විවාද කළා. මහජනතාව බලාගෙන හිටියා. පාරේ ඉන්න පෙළපාලි වල යන ඒ වගේම පොලිමේ ඉන්න ජනතාව බලාගෙන හිටියා. කතානායකතුමනි ඊයේ අවස් වෙනකොට මේ පාර්ලිමේන්තුවේ යම් කිසි විසඳුමක් දෙයි කියලා. හැබැයි ඊටමත් අවාසනාවන්ත සිද්ධිය තමයි අපි දින 3ක් විවාද කරලා අන්තිමේ කාලේ නාස්ති කළා විතරයි කිසිදු යෝජනාවක් මේ පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. ගෙනාපු එකම එක යෝජනාව ගෝටා ගෝ හෝම් ජනාධිපති ගෙදර යන්න කියන එක විතරයි. අඩු ගානේ ඒකේ අගට කෑල්ලක් එකතු කළා නම් ජනාධිපති ගෙදර ගිහින් මෙන්න මෙයාව ජනාධිපති කරමු කියලා අපට පොඩ්ඩක් යෝජනාවක් හැදෙට සලකන්න තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපි ලබා ගමු කියලා. ගරු කථානායක තුමනේ මීට මාස 10කට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපට ලබා ගන්න වෙයි කියලා මම මේ පාර්ලිමේන්තුවේ මෙතන ඉඳන්ම කියනකොට අපේ එවකට හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා කබ්‍රාල් මැතිතුමා මට කතාව අවසානයේ කතා කරලා කිව්වා ඔබතුමා මේක යලි කියන්න එපා මේක රජයේ ප්‍රතිපත්ති නෙවෙයි කියලා. හැබැයි මොකද්දෝ දෛව උපගත සිද්ධියකට ඒ යෝජනාව මට අදිස්තිර කරන්න වෙලා තියෙනවා. මං හර්ද සාක්ෂිත එකඟව මේ යෝජනාව ස්ථිර කරනවා. අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැතුව කිසිදු රටක ණය මුදලක් ගන්න නැතුව අපට ස්වාධීනව මෙරට ගෙනියන්න තිබ්බනම් ඒක තමයි හොඳම. හැබැයි අපේ ආවාසනකට අපේ එහෙම රටක් නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහාම ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන ආර්ථික ප්‍රතිසංස්කරණ අපට ක්‍රියාත්මක කරන්න වෙනවා. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරපු වාර්තාවේ තියෙනවා ප්‍රධාන වශයෙන්ම රජයේ විසින් ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් ගැන මේක යෝජනා කරලා තියෙනවා. හැබැයි කථානායක තුමනි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ණය ප්‍රතිව්‍යුහගත කරලා අපි මූල්‍ය ආධාරයකුත් අරගෙන ගත්තත් මේකත් අස්වැසිල්ලක් විනා සදාකාලික විසඳුමක් නොවන බව මම මේ ගරු පාර්ලිමේන්තුවට කියන්න කැමතියි.